සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා how to attack to the exposed king කියන මාතෘකාව. ඉතින් අදත් අපි ඒ වගේම මේ මාතෘකාවට තම අව question එකක් කතා කරන්න යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මේ question එක බැලුවාම මේ question එක ඇතුළේ white to play එකක් තියෙන්නේ. මේ question එක black to favors වගේ black to ටිකක් වාසිය වගේ. ඉතින් මේ වගේ question එකක් ඇතුළේ අපි කොහොමද advantage එකක් ගන්න කියන එක බලන්න ඔයගොල්ලන්ට පුළුවන්. මෙන්න වගේම වීඩියෝ එක pause කරලා පොඩ්ඩක් කල්පනා කරන්න question එක ගැන. ඊට පස්සේ අපි question එක ගැන discuss කරමු. හරි. question එක බැලුවොත් ඔයගොල්ලන්ට පේන්න ඕන මේ වෙලාවේ නම් වයිඩ් එකින්ට check එකක් තියෙනවා. ඒ වුණාට black to තියෙනවා හොඳ outside pawns හදන්න එක. ඒ කියන්නේ black to ඉන්නවා හොඳ outside pawns හදන්න එක ඉක්මනට යන්න පුළුවන් විදියට ඉන්න. ඉතින් මේ position එකේ අපි තේරුම් ගන්න වැදගත්ම දේ තමයි අපේ පොන්ස දෙන්නට කිට්ටුවෙන් තමයි බ්ලැග් එකකින් ඉන්නේ. එතකොට අපේ පොන්ස දෙක එකගෙන යන ටිකක් අමාරුයි වගේ. නමුත් මතක තියාගන්න පොන් කෙනෙක් 6 රෑන්ක් එකට ගෙනියව කියලා කියන්නේ හරි වටින පොන්. ඉතින් 6 රෑන්ක් එකට ආපු පොන් අපි රැකගන්න එක අපේ. දැන් බලමු මේ අපේ පොන්ව 6 රෑන්ක් එකට අපි අමාරුවෙන් ගෙනව පොන්න ට්‍රැක් ගන්න ගමන් මේ ගේම් එකේ වාසියක් ගන්න කොහොමද කියලා. හරි. අපි පළවෙනි පොයර වෙන්නේ king c5. අපි king c5 ගන්නවා. මොකද king c5 ගන්න එකේ බලාපොරොත්තු තමයි අපි චෙක් එකෙන් බේරෙන්න ඕන. ඒක තමයි අපිට වෙන්න ඕන. අපි එකෙන් අපේ පොන්ටි සපෝට් එක තියා ගන්නවා. ඉතින් මේ වෙලාවේ black එක වෙන්නේ king e8. sorry knight e8. මොකද අපි බලමු ඇයි ආ knight e8 වලට යන්නේ. knight e8 එක එයාගේ plan එක වෙන්නේ knight පස්සට ගිහිල්ලා එයා try කරනවා මෙන්න මේ square එක කියන්නේ c7 කියන square එකේ control එක තියා ගන්න. ඔයගොල්ලන්ට පේන්න ඕන ඇයි ආ එහෙම try කරන්න කියලා. මොකද white get try එකක් තියේ knight මෙතනට අරගන්න. ඒ කියන්නේ knight e6 වලට ගත්තාම knight සහ king support කරලා c7 push කරලා pawn වගේ යන try කරන්න පුළුවන්කම තියෙනවා white. ඉතින් ඒක නවත්තන්න හිතාගෙන තමයි black ගොඩක් එලාට knight e8 කියන move ගන්න. මොකද black දන්නවා එයාගේ pawn ලා හරි fast මේ පැත්තේ. ඉතින් හරි අමාරුයි තනි knight කෙනෙක්ගේ pawn තුනක් නවත්තන්න කියන එක. හරි බලමු මේ position එක continue වෙන්නේ කොහොමද කියලා. මෙතනදී knight e8 වලට ආවම අපේ move එක වෙන්නේ අපි knight e6 වලට දාලා එයාගේ king ට check එකක් දෙනවා. දැන් තවදුරටත් king ට මේ square එකට ලා ඉන්න බෑ. එයා අනිවාර්යයෙන්ම king වයින් කර ගන්න ඕන. බලමු එයා king b8 කියන square එකට අයින් කරගන්න. king b8 වලට ගියාම අපේ ඊළඟ move එක වෙන්නේ king b6. මොකටද අපි king b6 යන්නේ? මොකද අපිට c7 square එකට තව control එකක් අවශ්‍යයි. දැන් knight සහ king දෙන්නම c7 square එක control කරනවා. නමුත් black ට පේන්න ඕන දෙයක් තමයි c7 වලට pawn එක ආවට pawn එක පාට යන්න බෑ. මොකද එයා knight ගෙන් control කරලා තියෙන්නේ. එයාගේ pawn සහ මාර powerful මේ පැත්තේ. විශේෂයෙන්ම ගත්තොත් e6 e4 square එකේ ඉන්න pawn මාර fast. හරි. anyway අපේ idea එක වෙන්නේ අපි black ගේ e3 move එකට පස්සේ අපි කරන්නේ c7 දාලා check කරනවා. c7 දාලා check කරාම black බය නැතුව knight ගෙන් c7 කපයි. ඒකට හේතුව එයාට පේනවා අපි knight ගෙන් c7 කැපුවට එයාට තව කොටු දෙකකින් queen කෙනෙක් ගන්න පුළුවන්කම තියෙනවා. يعني තව moves දෙකක් කරලා එයාට queen කෙනෙක්ට promote වෙන්න පුළුවන්කම තියෙනවා. එයාට පේන්නේ එහෙම. එයා හිතන්නේ එයා fast කියලා. නමුත් ඇත්තටම එයාට වැඩි අපි ගොඩක් fast. බලමු මොකද වෙන්නේ කියලා. අපේ move එක වෙන්නේ knight takes c7. knight takes c7 එයාගේ move එක e2. දැන් තමයි ප්‍රශ්න. එයා ප්‍රමෝට් වෙන්න තව එක කොටුවයි තියෙන්නේ. නමුත් අපිට ප්‍රමෝට් වෙන්න කොටු තුනක් තියෙනවා. ඒ අපි ලොකු වැදගත් දෙයක් කරලා තියෙනවා මේ ගේම් එකේ. ඒක තමයි අපි නයිට් ගේම් අපේ ප්‍රමෝෂන් ස්ටැක් කවර් කරලා තියෙනවා. ඒකම ඔයගොල්ලන්ට පේන්න ඕන අතරමඟදී එයාගේ කින්ට චෙක් එකක් වැදෙන්න නියම එකයි. එහෙනම් අපිට පුළුවන් බයි නැතුව a6 කියන මූ එකට යන්න. a6 වලට ගියාම යා e1 promoted queen right. දැන් අපේ මූ එක වෙන්නේ a7 check. check එකට black තියෙන එකම මූ එක king c8. එහෙනම් අපිට පුළුවන් promote කරලා queen කෙනෙක් ගන්න. දැන් දෙන්නටම queen ලා ඉන්නවා. අපිට knight කෙනෙක්ගේ වාසියකුත් තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ වෙලාවේ intermediate moves play කරන්න එපා. يعني wasting move එකක් කරගන්න එපා. අතරමැද move එකක් කරන්න එපා. මොකද වායක අවස්ථාවක් බ්ලැක්ට ලබා දුන්නොත් අනිවාර්යෙන් බ්ලැක් ට්‍රයි කරයි පර්ප් එකක් මගින් ඩ්‍රෝ එකට යන්න. එහෙනම් ඔයා පර්ෆෙක්ට් මූව්ස් වලට යන්න ඕන. බලන්න මේ වෙලාවේ බ්ලැක් ගේ මූව් එක වෙන්නේ king d7. අපේ මූව් එක වෙන්නේ queen c6 check. එයාට පුළුවන් king d8 වලට යන්න. අපේ මූව් එක queen d6 check. දැන් එයාට පුළුවන් king c8 වලට යන්න. අපේ මූව් එක
කොයින් ෆේච්චෙක් එයට සිද්ධන අනිවාරම කින් වැලියට ගන්න එ යකින් D7 වට පවෙන්න ඕන අපේ මුව එක වෙන්නේ කින් F7 චෙක් තැන් එයාට පුළුවන් කින් D8වට යන්න යකින් D8වට ගියොත් අපිට පුළුවන් නයිට් E6 දාලා චෙක් කරන්න මෙතැන්දි ඇත්තටම බ්ලැක් ඔප්ෂන් එකක් තියෙනවා කැමති නම් කුයින්ගෙන් නයිට් එක කපන්න පුළුවන් මොකද කුයින්ගෙන් නයිට් එක කපුවොත් අපිට සිම්ප්ලි එයායි කුයින් අපේ කුයින්ගෙන් කපලා දාන්න පුළුවන් අපි කුයින් අප් කියලා ගෙන කොහොමත් ගේම් එක දිනනවා මොකද එයාගේ පොන්සා 2 4 වේ ඒ කියන්නේ මේ පොන්සා කනෙක්ටඩ් දුත් නැහැ අනික කින්ගේ සපෝට් එකකුත් නැහැ අපිට අනිවාර්යයෙන් මේක කුයින්ගෙන් නවත්තන්න පුළුවන් ඉතින් ඒක කරන්නේ නැතුව බ්ලැක් තීරණය කරොත් කින්ග මූ කරන්න අපිට පුළුවන් කුයින් C7 වලට දාලා චෙක්මේට් එකට යන්න ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන අපි මේ ගේම් එක ඇතුලේ කොච්චර පර්ෆෙක්ට්ලි සෙල්ලම් කරාද කියලා. ඔයගොල්ලන්ට ගේම් එක ඇතුලේ කැල්කියුලේෂන් එක කියන එක මාර වැදගත් වෙනවා. මොකද කවුද ඉක්මනට යන්නේ කාටද ඉක්මනට යන්න පුළුවන් කියන එක හරියට බලා ගන්න ඕන. එහෙම නැතුව එන්ඩින් එකක් ගේම් කැල්කියුලේෂන් එකක් කරන්න එපා. ඔයා පර්ෆෙක්ට්ලි ලාස්ට් මූව එක වෙනකන් කැල්කියුලේට් කරලා ඔයාගේ විනින් ඇඩ්වාන්ටේජ් එකට යන්න. ඉතින් අද දවසේ කියලා දීපු ලෙසන් එක ගැන ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. අපි පුළුවන් විදිහට මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි අද කරපු වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් විතරක් මේකට ලයික් එකක් දාලා තියන්න. ඉතින් ඒකම අපේ වීඩියෝස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තත් අපේ channel එක ඔයගොල්ලන්ට අපි වීඩියෝස් දාන දාන තම ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ටික ඔයගොල්ලන්ට ලැබෙයි. ඒ නැත්නම් කියලා ඔෆිෂල් channel වල අපේ group එකට link කරනවා. අපි ඔයගොල්ලන්ට කොහොමත් අපි වීඩියෝස් share කරනවා. Anyway අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඊළඟ දවසේ හම්බෙමු. සුබ දවසක් හැමෝටම.